සමන් දෙවියනේ ඇවිලුණු වියෝගිනි හුස්ම අහුර හොරු අරගෙන ගියාවැනි අහස හඬා ඉතිමුණු ඇස් පියාගනි වනේ දේවතා එලියක් නිමාවුනි මාණික්කාවත පොත කියලා කියන්නේ ඔබ බොහොම ආදරය කරපු පොතක්. ඒ වගේම සම්මාන ගණනාවකට පාත්‍ර වුණු, ඒ වගේම ඔබේ හිත තුළ ජන මනසත් එක්ක සම්බන්ධ කරපු පොතක් විදියට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේක ටෙලි නාට්‍යයක් තුළට එනකොට බොහෝ වෙනස්කම් සිද්ධ වෙන්නට ඕනේ. මොකද සම්බත යථාකාරය රියැලිටි මේක ඇතුලේ තියෙන්නට ඕනේ. ඒ හැමදේමත් එක්ක කතා කරනකොට පොත පිළිබඳව කතා කරනවා වගේම මේ තිර රචනයේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම කතා කරන්නට ඕනේ. නිසා ඒ පිළිබඳව කතා කරන්නට අපි සම්මත කරගත්තා මේ පොතේ වගේම ඒ වගේම මේ ටෙලි නාට්‍ය ඇතුළට අරගෙන එනකොටත් බොහෝ විශාල දායකත්වයක් ලබා දෙන ඔහුව මේ බොහෝ සම්මාන රසකට හිමිකම් කියන තමන්ගේ ජන මනසත් එක්ක ඔබව එකතු කරන්න පුළුවන් වුණු මහින්ද ප්‍රසාද් මස්සිමුල මහත්මයා අයිබෝන් අයිබෝන් හොඳයි පොත අරගෙන එනවා තිර රචනය දක්වා හැබැයි පොතේ තියෙන රියැලිටි එහෙම නැත්නම් ඒක ආයෙමත් අරගෙන එනවා කියන එක තරම් ලෙහෙසි වාසු දෙයක් නෙමෙයි මොනවාගේ වෙනස්කම්ද මේ ටෙලිසිත්තම ඇතුලේ කරලා තියෙන්නේ ඔව් ඇත්තනම කියනවා නම් සාහිත්‍ය කෘතියක් සහ රූප මාධ්‍යයට එන තිර නාටකයක් කියන්නේ මාධ්‍ය දෙකක් පැහැදිලිවම ඒ නිසා දැන් මේ මාධ්‍ය දෙකෙන් මම ටිකක් වැඩ කරලා තිබුණා දැන් මේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රෙත් මම වැඩ කරලා තිබුණා නව කතා කරුවෙක් හැටියටත් වැඩ කරනවා නමුත් මට එතෙන්දී හිතුණා ඇත්තට මේ කොච්චර අභියෝගයක්ද කියන කාරණේ කියන්නේ මේ දැන් මේ කතාව දිවෙන්නේ වසර 100ක් තුල සිද්ධ වෙන සිද්ධිදාමයක් પરම්පරා කිහිපයක් තුල එතකොට කාලය සහ අවකාශය සම්බන්ධයෙන් මම හිතන්නේ නව කතාවට වඩා මට අභියෝගයක් වුණා තිර නාටකයේදී ඇතැම් අවස්ථාවල ඒ කාලය කියන එක ගත වෙන ආකාරය වගේ දේවල් වලදී සහ ඇතැම් සිදුවීම් සමහර විට සිද්ධ වුණා මේ තිර නාටකයට අනුකූල රූප මාධ්‍යයට අනුකූලව යම් යම් වෙනස්කම් කරන එක අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කරමු නිරන්තර මම හිතන්නේ මට නවකතාව ලියන්නත් ගියා අවුරුදු 3ක් මේ තිර නාටකය ලියන්නත් මට අවුරුදු 3ක් ගියා ඒ සියල්ල කතා කරනකොට දැන් අපේ මේ නවකතාව ඇතුළත දකින්න චරිත කීපයක් තියෙනවා. ඒ නවකතාව තුළ ඇතුළත් කරලා තියෙන චරිත ටෙලි නාට්‍යයකට අරගෙන එනකොට කොහොමද ඔබ ඒ චරිත පිළිබඳව දැක්කේ? ඔබ හිතනවද මේ අරගෙන තියෙන චරිත ටික ඒ පොතේ තිබුණු පොතේ කියවපු චරිතවලට සමානයි කියලා? ඔව් මම හිතන්නේ ඒක තීරණය වෙන්නේ යම්කිසි රටක ඒ ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය මත කියලා මට හිතෙනවා. හැබැයි ඒ අතිනුත් ලංකාව තුළ විශේෂයෙන්ම සුදත් රෝහණ වගේ නිර්මාණකරුවෙක් මේ කියන කාරණේදී මම දන්නා සීමිත විදිහට මහන්සි වෙනවා කියලා. ඒ කියන්නේ මුල් කෘතිය නැවත ප්‍රතිනිර්මාණය කරන්න. එතනදී 100ට 100ක් මට කියන්න බෑ මම ලියනකොට මවාගත්තු කෙටිහාමිමද පිච්චිමද මේ කියලා. නමුත් මම දැන් ඔවුන්ව මවා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඇතැම් පාඨකින්ගෙත් ඒ අදහස තියෙන ඇතැම් පාඨකයන් අනේ අපි හිතන් හිටපේක නැති වෙයිද දන්නේ කියලා ඕකේ ඉතින් හැමදාම තියෙන දෙයක්. නමුත් මම හිතනවා වඩාත් ලංකාව වගේ රටක් තුළ වඩාත් විධිමත් විදියට වඩාත් සාර්ථකව මේ කියන්නව පරතරය ජය ගන්න මේ නිර්මාණකරුවෝ විශේෂයෙන්ම නිෂ්පාදකවරයා ෆාහිම් මවුජුඩ් විශාල පිරිවැයක් වදා නිර්මාණය කරපු නිර්මාණයක් අධ්‍යක්ෂවරයා විශාල වශයෙන් මේකට මහන්සි වෙනවා. ඒ වගේම චරිත රඟපාපු හැම කෙනෙක්ම ජගත් චමිලගේ පටන් හැම කෙනෙක්ම මම දන්නවා අසීමිතව මහන්සි වුණා කියලා. ඒ අසීමිත මහන්සියට මගේ තුල ගෞරවයක් තියෙන නිසා මම ඔවුන් තුලිනුත් කෙටි හැමිලා පිච්චිලාව දකින්න උත්සාහ කරනවා. පොතෙන් කියවපු චරිත ටික අපි ටෙලි නාට්‍ය තුරින් රූප රාමු තුරින් දැක බලාගමු. සමහර විට ඔබේ තිබුණු වෙනස් වුණු සිතවිලිත් එක්ක මේ චරිත ඔබ ගන්න ඔබට සිද්ධ වේවි. ඒ නිසා ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. බොහෝ දේවල් ඔබට කියන්න තියෙනවා. ටෙලි නාට්‍ය රස විඳින්න ඔබ වෙනුවෙන් තමයි අවස්ථාව දෙන්නේ. බොහොම ස්තුතියි මේ කතා බහට එකතු වුණාට. මානව ප්‍රේමයන්ගෙන් සුපෝෂිත ශතවර්ෂයක බලය ධනය සමාජ සංස්කෘතිය එකින් එක ගැටෙන අද්විතීය රූපාන්තරය උහුලන්නට
රාත්‍රී 8:30ට මාණික්